කොණ්ඩයනවද කොච්චර දේවල් කරත් තාම කොණ්ඩයන එක නතර කරගන්න පුළුවන් ඔයගලගේ කොණ්ඩයන එක පර්මනන්ට්ලි නතර කරගන්න පුළුවන් යෝගට් මේකට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ප්‍රොබයොටික් යෝගට් පාවිච්චි කරන්න මොකද ප්‍රොබයොටික් යෝගට් වල තියෙන ඇසිඩික් pH වැලියක උදව් කරනවා ඔයගලගේ කොණ්ඩෙ කැඩෙන එක අඩු කරගන්න ඒ වගේම යෝගට් ඔයගලන්ට ගොඩාක් උදව් කරනවා ඔයගලන් කොණ්ඩෙ ඩැමේජ් එක අඩු කරගන්න වගේම කොණ්ඩෙ අනේ අඩු කරගන්න ඔයගලන්ට පුළුවන් යෝගට් එක කොණ්ඩෙ ආලේප කරලා විනාඩි 30ක් 60ක් වගේ කාලයක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න මේක ඔයගොල්ලෝ සතියට වතාවක් කරදී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ඒ වගේම ඕගලන්ගේ කොණ්ඩෙට ලස්සන දීප්තියක් යෝගට් ලබා දෙනවා ඊළඟ ක්‍රමය තමයි උළුහාල් උළුහාල් උදව් කරන ඕගලන්ගේ කොණ්ඩය අනේක අඩු කරගන්න ඒ වගේම අලුතෙන් වැවෙන කොණ්ඩෙට හොඳ පෝෂණයක් උළුහාල් ලබා දෙනවා ඕගලන්ට මේකට අවශ්‍ය වෙන්නේ උළුහාල් කෝප භාගයක් වතුරේ දවසක් පෙඟෙන්න තියලා ග්‍රයින්ඩර් එකක් භාවිතා කරලා ඕගලන්ට හොඳට ග්‍රයින්ඩ් කරලා පේස්ට් එකක් හදන් ඕගලන් කොණ්ඩේ හොඳට ගාලා විනාඩි 30ක් 60ක් වගේ වෙලාවක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න මේක ඕගොල්ලෝ සතියට වතාවක් කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි ඊළඟ එක තමයි ලූණු යුෂ මේක උදව් කරන ඕගලන්ගේ අලුතෙන් වැවෙන කොණ්ඩේ වැවෙන ප්‍රමාණය වැඩි කරගන්න ඕගලන්ට පුළුවන් ලූණු ගෙඩි කීපයක් අරන් බ්ලෙන්ඩ් කරලා ඒක හොඳට පෙරලා ඒකේ යුෂ අරන් ඕගලන්ගේ හිස් කබලේ ගාලා විනාඩි 30ක් 60ක් වගේ වෙලාවක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න මේක ඕගොල්ලෝ සතියට වතාවක් දෙවතාවක් දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි ඊළඟ එක තමයි වදමල් වදමල් උදව් කරන ඕගලන්ගේ කොණ්ඩය අනේක අඩු කරගන්න ඒ වගේම කොණ්ඩි වැවෙන ප්‍රමාණය වැඩි කරන්න වදමල් ගොඩාක් උදව් කරනවා මේකට අවශ්‍ය වෙන්නේ වදමල් දෙකයි කොළ හයයි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා පොල් තෙල් එක මිශ්‍ර කරලා ඕගලන්ගේ කොණ්ඩි හොඳට ගාලා විනාඩි 30ක් 60ක් වගේ වෙලාවක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න මේක ඕගොල්ලෝ සතියට වතාවක් දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි ඊළඟ එක බිත්තර කහමද කිව්වම නම් පොඩ්ඩක් ගඳයි හැබැයි මේ ක්‍රමේ ගොඩාක් ප්‍රතිඵල තියෙනවා මොකද බිත්තර කහමද උදව් කරන ඕගලන්ගේ කොණ්ඩයනේ කඩු කරගන්න ඒ වගේම කොණ්ඩේ කැඩෙනේ කඩු කරගන්න ඕගලන්ට තියෙන බිත්තර කහමදයක් අරන් ඕගලන්ගේ හිස් කබලේ ගාලා විනාඩි 30ක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න මේක සතියට වතාවක් වගේ ඔගොලු දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි අන්තිම ක්‍රමය තමයි කරපිංචා. ඕගලන්ට මේකට අවශ්‍ය වෙන කරපිංචා කෝප්ප භාගයක් පොල් තෙල් එක කලවම් කරලා ටිකක් රත් කරලා ඕගලන්ගේ කොණ්ඩේ හොඳට ගාලා විනාඩි 30ක් 60ක් වගේ කාලයක් තියලා හොඳින් සෝදා ඉවත් කරගන්න. ඕගොලු මේක සතියට වතාවක් දෙවතාවක් වගේ දිගටම කරද්දී ඕගලන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඕගොලු මේ ක්‍රම try කරලා ඕගලන්ගේ result අනිවාර්යෙන්ම